එතකොට වෙන්නේ අපේ ඩිෆෙක්ට් රේට් එක වැඩි වෙනවා අපේ ඩිෆෙක්ට් රේට් එක සාමාන්‍ය 2.0 වලට ගියෝ අපේ බෙලෝ ස්ටෑන්ඩඩ් රේට් එක ඉඩ තියෙනවා අනිත් දේ තමයි ලේට් ෂිප්මන්ට් ගොඩක් අය ඕඩර් ඉපන්නව ඕඩර්ස් සහ මේ අවසන් ටයිම් 24 එකත් ඕඩර් එකට ට්‍රැකින් දාගන්න බලන්නේ නැහැ ඒක නිසා ලේට් ෂිප්මන්ට් ඔය විදියට දිගට කරගෙන යද්දී ලේට් ෂිප්මන්ට් රේට් එක වැඩි වුණාම below standard රටින්න ඉඳ තියෙනවා. හැබැයි order cancel එකයි late shipment එක දෙකම එකට වෙන්න ඕන. එහෙම නැතුව එකක් වුණා කියලා below standard රටින් නැහැ. දෙකම එක ළඟ වෙන්න ඕන. මොකද එකක් cancel කරනවා කියන්නේ late shipment එක අනිවාර්යයෙන්ම වෙනවා. ඒ වගේ තත්ත්වයක තියෙන store එකක ඒ කියන්නේ අනිවාර්යයෙන්ම late shipment rate එක තියෙනවා. late shipment rate එක 2.02 billion අපි below standard රටින්න ගොඩක් ඉලකට තියෙනවා. අනිත් රීසන් එක විදිහට ගන්න පුළුවන් කේස් ක්ලෝස් විතවුට් රෙසොලූෂන් සෙට් එක. يعني කස්ටමර් කෙනෙක් කේස් එකක් ඕපන් කරාට පස්සේ ඔයා එකට රෙස්පොන්ඩ් කරන්නේ නැහැ. කේස් එක දුර කස්ටමර් එක කතා කරන්නේ නැහැ. ඔහේ තියෙන දෙනවා. එතකොට eBay එකෙන් බලනවා දවස් තුනක් ගියාට පස්සේ කේස් එක මොකද වෙන්නේ කියලා. එහෙම මොකද ඔයාලට ප්‍රතිචාරයක් දක්වලා නැත්නම් eBay එක කස්ටමර් ගෙන් අහලා කස්ටමර් රිෆන්ඩ් දීලා නම් එයාට රිෆන්ඩ් දීලා කේස් එක ක්ලෝස් කරලා දානවා. ඊට පස්සේ ඔයාගේ කේස් එකක් ඔයාගේ පැත්තෙන් ක්ලෝස් කරගත්තේ නැහැ කියලා කේස් ක්ලෝස් විදවුට් රෙසොලූෂන් සෙන්ට් ඇයිදී පොයින්ට් එකක් වැඩි වෙනවා. ඒ විදිහට තමයි බෙලෝ ස්ටෑන්ඩඩ් වැටෙන්න ප්‍රධානම වැරදි තුන වෙන්නේ ඔඩර් කැන්සල් එකයි ලේට් ෂිප්මන්ට් රේට් එකයි කේස් ක්ලෝස් විදවුට් රෙසොලූෂන් සෙන්ට් වැඩි වෙන එකයි තමයි. අපෝ බෙලෝ ස්ටෑන්ඩඩ් වලට ගන්න මොනවද කරන්න ඕන? මේකදී කරන්න පුළුවන් ඔයාලට ඇත්තටම මොන හරි කරදරයක් වෙලා ලෙඩ වෙලා මොන හරි හිම ප්‍රශ්නයක් නම් වෙලා තියෙන්නේ හිම ප්‍රශ්නයක් වෙලා නම් account එක below standard දුන්නේ ඔයාට eBay එකත් එක්ක genuine chat කරලා ඉවර වෙලා එයාලට ඇත්ත තත්ත්වය කියලා ඔයාට අසනින් ප්‍රශ්න මොන හරි වුණාද කියලා විස්තරේ පැහැදිලි කරලා account එක defect rate අයින් කරගන්න පුළුවන්. එතකොට එයාලා medical report වගේ දේවල් ඉල්ලනවා එතකොට එයාලා ඒව සබ්මිට් කරන්න ලින්ක් එක එවනවා. ඒවලේ එයාලට ඔබ කතා කරන්න කියලා කියනවා. එහෙම කරලා අයින් කරගන්න පුළුවන්. ඒක නැතුව ඔයාට ඔයාගේ ෆෝම්ස් වෙනවා අයින් කරන්න කියලා ඉමේකින් කිව්වොත් ඔයාට ඉස්සෙල්ලම බලන්න එනවා ආගේ ඩිෆෙක්ට් රේට් එක කොච්චරද කියලා. සාමාන්‍යයෙන් 2.2.5 3.0 වලට වඩා අඩුවෙන් තියෙනවා. ඔයාට ගොඩාක් දුරට මාසයක් වගේ ඇතුළත account එක අපව above standard ගන්න පුළුවන්. හරියට වැඩි කරගෙන ඊළඟට කරන්න ඕන දේ තමයි ඔයාලා ලිස්ටින් ප්‍රොසෙස් එක. ලිස්ටින් ප්‍රොසෙස් එක කියන්නේ ඔයාට අනිවාර්යයෙන්ම ඔප්ෂන් වලින් තමයි මේ account එක අපෝ ස්ටෑන්ඩඩ් වලට ගන්න වෙන්නේ. ඒකට හේතුව තමයි ක්ලික් ලිස්ටින් වල වැඩි දැනුමට වැඩක් නැහැ. මොකද ට්‍රැෆික් එකක් එනවා අඩුයි. ඔබ ස්ටෑන්ඩඩ් වුණාට පස්සේ අපිව සර්ච් රිසල්ට් වලින් ගොඩක් පල්ලෙහාට දානවා eBay එකෙන්. ඒක නිසා අපි අයිටම් සර්ච් වෙන තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ෆික්ස් අයිටම් ඔප්ෂන් වලින් තමයි ඔයාට සෙල්ස් ටිකක් කරලා ඔයාගේ ෆෝම්ස් ස්ටෙන් ගන්න වෙන්නේ.
තවද ඇප්ලිකේෂන් මම මෙතෙන් කියන්න හිතුවා ලිස්ටින් කරද්දී ලිස්ටින් දාන්න ඕන පිළිවෙල මොකක්ද කියලා. ලිස්ටින් දානවා නම් දාන්න ඕන පිළිවෙල තමයි ඔයාගේ ලිමිට් එක තියෙන විදිය බලන්න අනිවාර්යයෙන්ම කාලයක් අරගෙන ගිහුවෙන්නේ නම් අයිටම් ක්වොන්ටිටි ලිමිට් එක ගොඩක් වැඩිය තියෙන්න ඕන. ඒක නිසා ඔයා බලන්න පුළුවන් නම් දවසට ලිස්ටින් 10ක්වත් ඔප්ෂන් දාගන්න. ඒ වගේ දවස් 3ක්වත් එක දිගට කරන්න. එතකොට ලිස්ටින් 30ක් වගේ අපිට හදා ගන්න පුළුවන් ඔප්ෂන් ටයිප් එකෙන් ලිස්ටින් 30ක්. එතකොට දවස් 5 ගන්න දෙමු. හොඳ ඔප්ෂන් රෙඩු මේ ෂෙඩියුල් එක රන් වෙනවා. ඒක නිසා අපිට මේ ට්‍රාන්සැක්ෂන් ටිකත් හරියට අපිට පොඩි ෂිෆ්ට් කරලා ට්‍රැකින් එක හරියට දාගෙන කැරියර් එක හරියට සේව් කරගත්තොත් අපේ රේට් එක ඊළඟ මාසේ අඩු කරගන්න පුළුවන්. මෙතෙන්දි ගින්නේ වාට ලාභ තියාගෙන ඔප්ෂන් විකුණන්න බැරි වෙනවා. වාට අලි ප්‍රසිද්ධ ප්‍රයිස් එකටම හරි ඊටත් හරි තමයි ඉස්කල් කරන්න වෙන්නේ. ප්‍රධානම දේ තමයි ඔයා බුල් ස්ටෑන්ඩඩ් ඉන්න ට්‍රයි කරන කෙනෙක් නම් ප්‍රොෆිට් ගැන හිතන්න එපා. ඔයාගේ ට්‍රාන්සැක්ෂන්ස් ප්‍රමාණය වැඩි කරගෙන ඔයාගේ අර ක්‍රෙඩිට් එක අඩු කරගන්න බලන්න. ඊට පස්සේ ඔයා ට්‍රැකින් අප්ලෝඩ් ඔන් ටයිම් එක වැඩි කරගන්න බලන්න. ඒ වගේ දේවල් කරගන්න. මොකද ඔඩර් ස්කීම් එකක් අපිට එක දිගට එනකොට අපිට ඒ ටික එකලඟ ට්‍රැකින් දාලා ෂිප් කරලා එතකොට කස්ටමර්ස්ලා මැසේජ් කරලා ඒ වගේ අපිට එකලඟ වැඩ ටිකක් කරගන්න පුළුවන්. අපි මේ මාසේ කරන වැඩ අපි ඊළඟ මාසේ සෙලා ලෙවල් එකට බලපානවා. ඒක නිසා අපි හරියට මේ මාසේ ඕඩර් 50ක් විතර කම්ප්ලීට් කරගත්තොත් ඔප්ෂන් ටයිප් දාලා ඉවරලා අපිට ගොඩාක් දුරට ඊළඟ මාසේ ෆුල් ස්ටෑන්ඩඩ් එන්න පුළුවන්. කොච්චර කල් යනවද මොනවද විශේෂ දේවල්? කොච්චර කල් යනවද කියන එකේදී අපි කලින් කතා කරපු විදියට දවසක ඔප්ෂන් 10ක් දාගෙන අපි සතියට ඔප්ෂන් 30ක් දාගත්තොත් يعني දවස් 3කට ඔප්ෂන් 30ක වගේ ෂෙඩියුල් එකක් අපි හදාගත්තොත් එහෙම හදාගෙන අපි සති දෙකක් වගේ එක කරොත් අපිට අනිවාර්යයෙන්ම මාසිකින් වගේ අබව් ස්ටෑන්ඩඩ් එන්න පුළුවන්. ඊළඟ මාසෙ වෙනකොට අපි කවුන්ට් එක අපව් ස්ටෑන්ඩඩ් ගන්න පුළුවන්. හැබැයි එතෙන්දී ඔයා දැනගන්න ඕන හරියට ට්‍රැකින් එක අප්ලෝඩ් කරන්න සහ වෙලාවට වැලිඩ් කැරියර් එකක් දෙන්න ඒ ටික දැනගන්න ඕන. ඒක කරොත් අනිවාර්යයෙන්ම මාසිකින් account එක අපව් ස්ටෑන්ඩඩ් ගන්න පුළුවන් සහ මේ දේ එක දිගට ඔයා මාසයක්වත් ෆලෝ කරන්න ඔප්ෂන් 30ක් දැම්ම ඒ ටික සෝල්ඩ් වුණා ෂිප් කරා එහෙම කියලා නිකන් ඉන්න එපා. ඔප්ෂන් ටිකක් වැඩිපුර දාගෙන මේ ලිස්ටින් පැටර්න් එක දිගටම ඔයා ප්‍රැක්ටිස් කරන්න. ඒකේ අනිත් වාසිය තමයි අපේ ට්‍රැෆික් එක වැඩි වෙනවා. එතකොට ඔයා ඒ වැඩි කරගන්න ට්‍රැෆික් එකෙන් ඔයාගේ මේ කලින් ලිස්ට් කරලා තියෙන ලිස්ටින් පවර් සෙල් වෙන ගන්නවා. ඔයාගේ account එක perform කරනකොට සහ මේ ට්‍රැෆික් එකෙන් අපිට ඉස්සරහට අපේ account එක grow standard ආවට පස්සේ ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් සහ අපේ item මේ තවත් වැඩියෙන් සෙල් වෙන ගන්නවා. මේකෙදි මට මෙල ස්ටෑන්ඩඩ් ගැන කතා කරපු නිසා මම හෑන්ඩල් කරපු account එක මේක මට හම්බුනේ මේ මාසේ. මේ account එක හම්බුනේ මේ මාසේ. එයා මට account එක බාර දෙනකොට තිබුණ විදිය තමයි මේ මෙල ස්ටෑන්ඩඩ් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ගහට ඉඳලා ඉන් බලෙන්ද වගේ වෙනකම්ම කිසිම සේන් එකක් වෙලා නැහැ. account එක යනවත්තල තිබුණේ යාට හිතාගන්න බැරුව කරගන්න මොනවද කියලා. මේ තියෙන්නේ මේ මාසේ ට්‍රැෆික් රිපෝට් එක මේ මාසේ 4 වෙනි දින දුන්නු පුන වෙනකම් වෙනති ක්ලික් රේට් එක 1.4 වගේ තියෙන්නේ 2. වගේ තියෙන්නේ සර්කන්සේෂන් රේට් එක ක්වොන්ටිටි 5ක් වගේ තමයි සෝදලා තියෙන්නේ. ඉම්ප්‍රෙෂන් ගොඩක් අඩුයි, පේජ් සර්වේක්ෂණ ගොඩක් අඩුයි. මේ දින මම කවුන්ට් එක හෑන්ඩල් කරන්න අරගෙන සාමාන්‍යයෙන් ජූලි 4 ඉඳලා ජූලි 4 වගේ වෙන ටයිම් පීරියඩ් එකේ මට පුළුවන් වුණා ඉම්ප්‍රෙෂන්ස් වැඩි කරගන්න 27564කට ඒ යූස් දෙනවා 84 සහ ක්වොන්ටිටි 17ක් සෝල් කරගන්න පුළුවන් වුණා. ක්ලික් ත්‍රූ රේට් එක ඇවරේජ් ක්ලික් ත්‍රූ රේට් එක 2.5 වෙනකම් ග්‍රෝ කරගන්න පුළුවන් වුණා. 4.6 සෙල් කන්සෙෂන් රේට් එකක් ගන්න පුළුවන් වුණා. මේ ස්ට්‍රැටජි මම ඔයාලට කලින් කිව් විදිහම තමයි ෆලෝ කරේ. ඔප්ෂන් තමයි වැඩිපුර සෙල් කරේ. සහ ඒ සහෝදරයෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. මොකද ඔප්ෂන් අපි කට් එකම වගේ තමයි දැන් මේ අටත් ලොකුම නවත් වුණ account එක නවත් වෙන ස්ටෑන්ඩඩ් ගන්න යාළුවත් ලොකු සපෝට් එකක් හම්බුණා. එයා ඒ එයාගේ පාඩුව ගැන හිතන්නේ නැතුව එයා item ටික හරියට ship කරලා දුන්නා. සහ මේ ඉතින් තවර පොඩි වාසියක් වුණා. අපිට පොඩි වාසියක් වෙනවා.
මොකද මේ අපි කියන්නේ අපි බලයකට වගේ අයිටම් එකක් කරගෙන අපි ඒයි පහකට වගේ ඔප්ෂන් දාලා සෙල් කරා කියලා එතෙන්දී අපිට අර එක දිගට ලිස්ටින් ඔප්ෂන් ලිස්ටින් 20ක් 30ක් සෙල් වෙනකොට අපිට මේ යම්සි ඩොලර් ගන්නක එනවා account එකට දැන් මම ඔයගොල්ලන්ට දෙන්නේ ඩොලර් 146ක සෙල් එකක් අපි last 90 days කරලා තියෙනවා ඒකගේ ලොකු පාඩුවක් මො වෙන්නේ නැහැ අපිට ඩොලර්ස් ටිකක් එන හින්දා අපිට cover වීමක් සිද්ධ වෙනවා ලොකු පාඩුවක් නැතුව අපිට කටිනම් දේල වතරම් වුණා තියෙනවා account එක grow කරගන්න පුළුවන් මෙතන account එක standard ආවට පස්සේ තත්ත්වේ සෙල් කන්වර්ෂන් රේට් එක 3.4 වගේ තියෙනවා average click through rate එක 2.2 තියෙනවා members message එක ඇවිල්ලා තියෙනවා නම් මොනවා සිසුවෙන් වෙනකොට account එක grow standard කරනවා කියලා ඉතින් එතකොට මේකේ traffic දුක් දැන් account එකේ හොඳට තියෙනවා දැන් මෙයා කලින් list කළ දුන්න fixed item ඔයගොල්ලන්ට සෙල් වෙන්න ආගෙන තියෙනවා මොකද අපි traffic focus කරලා option ටිකක් දාගෙන ඒක නිසා දැන් මේ traffic අර option එකෙන් අප traffic එකේ වාසිය දැන් තමයි account එකට එන්නේ fixed item පවත් සෙල් වෙන ගන්න ඔයාලා මෙතනක් තේරෙනවා ඇති item හතරක් දැන්වත් check කරන්න තියෙනවා සම්පූර්ණ විදියට දෙකක් වගේ fixed item තිබුණේ අනිත් දෙක option තිබුණා ඔයකිට තමයි above standard වල below standard තියෙන account එකක් above standard ගන්න තැනදී මම කතා කරන්න හිතාගෙන ආවේ මම හිතනවා ඔයාලට ගන්න දෙයක් ඇති කියලා සහ දැනට below standard ඉන්න කෙනෙක් නම් idea එකක් එන්න තිය කියලා ආපහු account එක above standard වලට ගන්න channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා වෙනද වගේම like එකක් දාන්න comment එකක් දාන්න මොනාරි ඊපේ සම්බන්ධව ආරට සර්විස් එකක් ගන්න ඕන නම් ඔයාලා විසින් සරි කරගන්න traffic එකක් දාගන්න සමහරවිට product user පැත්ත general අවබෝධයක් ගන්න පුළුවන් innolexiu.com මගේ website එක තියෙනවා website එකෙන් ඔයාලට සර්විස් එක purchase කරන්න පුළුවන් කැමති අයට හොඳයි අදට කතා කරන්න බලාපොරොත්තු වෙන මේක තමයි below standard තියෙන කෙනෙක් නම් above standard ගන්න මොනාරි පොඩි උදව්වක් කරවි කියලා හිතනවා channel එක subscribe කරන්න කියලා අපව මතක් කරනවා එකතු වෙලා ඉන්න ඊනෝලෙක් සමග තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු හැමෝටම ජය